ස සම්න් හොඳ රචානා ප්‍රශන තේ දස් දසේ හයවෙනි රචන ප්‍රශ්නය අපි ොඩ්ඩ ටක්ගල බලමුකෝ හරි වචේ ස අක්ෂිකාචය සපල නාබිය දුර ඇස නිය දුර ලෙස සැලක හැ ව්චේ ක්ෂිකාචය සපල නබිය දුර ඕ මාංශ්‍ය පේසිීන් මක පාලනය කරනු බන කාචය වක්ක්‍රතාවේ නිසා. ඇස එකනකර වෙන දුරවලින් පිරිි වස්තුන්ගේ නිකුත් නාලෝක දෘෂ්ට විතාානම භබිගත කිරීමට අවස්ථාව ලබාදේ. සප්පල නාබීිය දුර සහිත අක්ෂිකාචයක් සමග ඇසේ සරල රූප සටහනක් රූපේ දක්වා ඇත. ඇසෙහි මාංසපේසි ඉහිල්ව ඇතිවිට ළමයකුගේ නිරෝගී නිරෝගී ඇසක නාබීය දුර දෙකයි දශම් පහහිලු. අන්න බලන්ඩ ඒ වචනටිකේ තියන බලාපොරොත් මේඒ බ වචනටිකේ ගන්න තියෙනදේ බලන්න මොකදද ඇසෙහි මාංසපේසි ඉහිල්ව ඇතිවිට. එකනි රිලෙක්ස් වෙලා තියෙන වෙලාව. रिले වෙලා තියන වෙලාවෙ ළමයෙකුගේ නිරෝගී ඇසක නාබිය දුරතේ ඇහැ रिලෙස් වෙලා තියන වෙලාවෙ නාබිය දුර කියල කියන්නේ මංඔවට කිව්වා ඇහැ रिලෙස් වෙලා තියන වෙලාවෙේ නබිය දුර කියල කියන්නේ දृष්ටිගෝලයේ විෂ්කම්භයතය හरे නිය දදුර කිය දृष්ටිගෝල විष්කම්භේ සමානයි ඩ කිය ලකි वाත. එම් මෙයා දෙකයිදශම් පහයිපුුතය හරි ඊට පස්සේ ඔහුගේ අවිදුර ලක්ෂ නිසි පහය ගැන මෙ අන හොඳට ලඟ පේනවා කියන එක පුතේ හරි ළඟ පේනවා දුරපේ නෑ කියලා කියලා නෑනේද සපල නවිද ඇසේ මාන්සපේ හර ඕකේ පුතේ මේ හනම් මුලිින්ම පුතේ මේ නිරෝගී හැක් ගෙන මයි මේ කතා බාහ කරන්න ඇන්න හ රූපසටාන දී ඇතිේ රූගසරන් පිටපත් කරගෙන කියරන රූගසරටන් අඳනවිට ඒ භාවිතා කරන්න කියලා කියවා එක පලවෙනික බල නිරෝගී ඇසක් ඇති ළමයෙක් ඇසෙහි මාංශපේෂීෙන් නිදහසේ ඇතිවිට ඉතා ඇත පිහිටි වස්තුවක සිට පැමිණෙන ආලෝකය ළමයාගේ ඇසෙහි දෘෂ්ටිවිතානය මත නාභිගත වන අවස්ථාවක් සඳහා කරණ රූප සටහනක් කඳින්න අක්ෂි කාචයේහ දෘෂ්ටිවිතානය අතර දුරකොපමනද කියලා හලදේනවාෙන. අක්ෂිකාචයේ සහ දුෂ්ට විතාානය අතර දුරනම් පුදේ කිසිීම ඉශුව එකක් නැහැ අක්ෂිකාචයේ දෘෂ්ට විතානය අතර දුරදැන් අපි ගත්තා දෙකයි දශන් පහයි කියලා. හරි පුතේ දැ මේ වගේ කියරන රූප සටහන් අදිද්දී මම ඔයාලට පරිශ්සම සඳහා පුතේ පහසුව සඳහාර ප්‍රධානක්ෂයට සමාන්තරාලෝකිරන ඇන්දට පුේ මෙ අඳනවනම් වඩාත් හොඳයි පුතේ හරයනාලෝකය හ මෙන්න මෙම තමයි පොතේ එකැන ඒෙන් වස්තුේ උසකුත් පේනවනේ වස්තුේ උසකුත් පේනවනේ අන්නෝකදි එක වඩා හොදයි හ එනම් ඔොන්නොේ වගේ ප්‍රතිබිම්යක් හැදෙනෝ හරි ब? අවිදුර ලක්ෂයේ තබනලද ලක්‍ෂාකාර ආලෝක ප්‍රභවයක් අවිදුර ලක්ෂයේ තබනලද ලක්‍ෂාකාර ආලෝක ප්‍රභවයක් නිරෝගී එසේ ඇති ළමයාට පැහැදිලිව පෙනෙන අවස්සාාව සඳහාකිරණ රූප සටාන කඳන්න මේ මොහොතේ ඇසේ නාබියදුර ගණනය කරන්නා ළඟබලන වෙලාවක් පුතේ කිය लक्ष प्र්‍රवයක් हो औरන් තව किරणයක් අඳන්න මේ වෙලා ना भीීය दुර ගණනය කරන්න කියල කියනවා එ तो ගොඩපුත එකයට වී මේ අපි කා सूत्र්‍රන්න बाहिरකාच නताම चाइ दशපාरी वु दुරපුते विසි पहाए ධන අන්න නාබියයදුර තමයි හොයන්න තියෙන්නේ මට ටක්දාලක් කියන්න පුුතේ නාබියුදුර කියදාවේ විසි පහබෙදීම එක කොළහයි විසි පාබිදීම එක කොළහහි කියලා කියැන දෙකයි දශම දෙකයි හතයි රීන පුුතේ මේ බලන්නට ඇහේ කාශේ නාබියදුරට දෙයිදශම පහේ නම් දෙකයිදශම දෙකයි හත දක්වා අඩුවෙනවා හර ඉට පස්සේ අන්න බලන්න ඔන්න දැන්ගොන්න යනවා දෝෂ සහිත ඇසකට හරිද තවත් ළමයෙකුගේ ඇසේ මාංශපේශීන් ලිහිල්ව ඇතිවිට ඔහුට නිරෝගී ළමයාගේ නාබියදුරට සමාන නාබිය දුරක්ද මේකම තියෙනවාලු බී අවස්ථාව සඳහා ගණනය කළ නාබීියදුරද ඇත. ඉහිල් වැඇතිවිට එමළමයාගේ නාබියදුරට සමානල් දුරක් ද බී කොටසේ අවස්ථාව සඳහා ගණනය කළ නාබියදුරද ඇත. අනේ එහෙත් ඔහුගේ දෘෂ්ටිවිතානය නිරෝගීළමයාගේ දෘෂ්ටිවිතානයට වඩා දශම දෙකක් පිටු පසින් පිහිටා ඇත. ඒ කියන්න පුතේ මෙයාගේ දෘෂ්ටිවිතානේ පස්සට ගහිල්ලා. අර ගනන් කට පාඩං කරලා ගියපු අයට පුතේ ඕක බැරි වුණා දැම්මයාගේ දෘෂ්ටිවිතනේ පස්සට ගහිල්ලා. හරි දෘෂ්ටිවිතනේ දැම්පුුතේ පස්සට ගලා. දශම දෙකක් පස්සට කිහිල්ල දෘෂ්ටිවිතනය හර දෘෂ්ටි විතාන මෙම දශම දෙකින් පස්ස කිල්ලා හරි පිටු පසින් පහිටා ඇත. දැම් බලන්නක ඉහත බීහි සඳහන් කළ ආකාරයට. අන්න බලන්න. ඉහත බීවල සඳහන් කළ ආකාරයට ලක්ෂාකාර ආලෝක ප්‍රභවයකින් නිකුත් නිපද වන ප්‍රතිබිම්බය උපයෝගි කර ගනිමින් මොහුගේ අවිදුර ලක්ෂය සහ විදුරලක්ෂය වෙනවෙනම කියරණ සටහන් දෙකක් ඇඳ විදහදක්වන්න මෙම ළමයාගේ අවිදුරලක්ෂයට සහ විදුරලක්ෂයට අක්ෂිකාචයේ සිට ඇති දුරවල් ගණනය කරන්න කියලා කියනවා. හරි. එනම් දැම්මයාගේ අවිදුර සහ විදුරලක්ෂේ නම් උපයෝගි කරගනමින් අවුදුරලක්ෂය සහ වෙනවෙනමකිරණ රූප සටහන් දෙකක් දාලා ඇඳ පෙන්වන්න හරි වෙන වෙනම මෙයාගේ කිරණ රූප සටහන්ද එකක් දාලා ඇඳ පෙන්න්නන්න කියලා කියනවපුතේ විදුරලක්ෂය විදුර ලක්ෂයයි. හරි අවිදුර ලක්ෂය විදුර ලක්ෂයයි ඇඳ පෙන්වෙලා එක ගණනය කරන්නත් කියනවා පුතේ. හරි අවිදුර ලක්ෂය විදුරලක්ෂය ඇඳ පෙන්නලා එක ගණනය කරන්නත් කියනවා. එනම්පුතේ දැම්මම් මේකති කරන්න ඕනෙ මෙන්න මෙහෙම දෙයක්. හරි. දැන්ඔොයාට තේරෙනවා? ම මේ මේක දැ දෘෂ්ිවිතානය පස්සට තමයි දාන්න ඕන මට කියන්න මේක දැන් මෙයාට විසි පහ කියන ලක්ෂය பேන්නේද නැතිවෙද ළங்க பே නැතිවෙයිද පෙනේද පුතේ මෙයාට ළங்க பேනවද නැද්ද ව ළඟ පේනවා පුේ දැයිත මෙම කිරණට වෙන්ඩෝන වැඩේ අඩුවෙලානෙතියන්න පුතේ හ මෙට දැ ළඟ පේනවා සි අවුල්ලක් නැපුතතිේ ලඟ පේනවා ඇැබැයි ප්‍රශ්නය තමයි හරි ප්‍රශ්නය තමයි දැම්පුතේ මෙයාට දුරපේෙන් නැති ප්‍රශ්නය නවා ඇයි මොකද ඇහැ උපරරිම රිෙක්ුන හමන්දම් පොඩි නෝට් එකක් දීගන එක හදන්නම්පුත උපරම රිලෙක්ෂු හමත් නබිය දුරට තියන්න ොලන් දකශ පහයි නමුත් දැම් මෙයාගේ දෘෂ්ටි විතානයපුතේ දෙකයි දැශම හතක් වෙලා හරි ලියමුකෝ හරි ලියන්නකෝ දැන් මෙහි ඉස්සර බලමුුව මෙම දුරබැලීම කියලදා ගන්නක දුර බැලීම කියලදා ගන්න ක දුර බැලීම කියල දාලා මෙහෙමලියන්න මොහුට දැන් රිලෙක් පැවතිය හැකි උපරිමනාබිය දුර උපරිමනාබිය දුර දෙයි දශම පහකි නමුත් දෘෂ්ටිවිතානය පවතින්නේ දෙකයි දශම හතක් දුරකිනි ඉබවින් සාමාන්‍ය පරිදි අනන්තේ නොපිණි රි සාමාන්‍ය පරිදි මෙයාට දැන් අනන්තේ පේන්න දැන්ඒ පේන එක ගැන අපි පොඩ්ඩක් හොයන්න අපි මෙහෙම දාමුපුතේ ච සූත්‍රයෙන්න්න කරන්න තියන්නේ හරි මට චැට්ටකට ඔයාලදන්න මම ආදේශ කරන්න නෑ ම ආදේශ කරන්න නෑ හරි F නාබිය දුර දන්නවද නැද්ද දානවනම් කියද දාන්නේ. චටට දාන දාන්න දාන්න දාන්නට තියන 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 යන දන්නවනම් දන්නව කියලා හා හරි කියන්නෑ පුතේ දන්නව ගි කිය දාන්න න්න නාබිය දුර කියද කියලා දණ්ඩ දාන්නේ. සමරයි දන්නව කියලා දාලති දන්නව කිය දන්නඕන දන්නවා. හරි. ආම්පුතේ හරි හරි දැන් උත්තරේ ඇති මෙම යෝගට කියනවා. ඇසේ මාංශපේෂීන් ලිහිල්ව ඇතිවිට නිරෝගී ළමයාගේ නාබියදුරට සමාන නාබිය දුරත්තමයි තියෙන්නේ. ඇහැ රිලෙක්ස්ව ඇතිවිට, නිරෝගී ළමයයාගේ නාබිය දුරට සමාන නාබිය දුරත් තමයි මේකට තියෙන්න පපුතේ. ඒනම් මෙයාට මමදාන්නේ දෙකයි දශම පහයිරින. දැ මෙයාගේ ඇහැ රෝගී නිරෝගි ළමයගේ නාබිය දුරම තියන කාචය තියනවා. ප්‍රශ්නය වෙලා තියෙන්නේ දෘෂ්ටිවිතානය පස්සට යෑම තමයි තෙලා තියෙන ප්‍රශ්නය. හරි. ඒමනන් දැන් ඊට පස්සේ මට කියන්න දැන් අපි දන්නේ වස්තු දුරද ප්‍රතිබම්බ දුරද ඉළඟට දන්නේ. වස් වු දුරද අපි දන්නේ ප්‍රතිබිම්බ දුරගෙන මංහන. ඕඕ! යුධවිීද මාරයි ප්‍රතිබිම්බ ප්‍රතිබිම්බගී කියෙදනවා මංහන යුදවීද හරි! ඕ පුතේ සිම්ප්ලි අපි දන්නේ මේ ප්‍රතිබිම්බද දුෘෂ්ටිවිතාානය හැදෙන්නේ එයා දැන් දුෘෂ්ටිවිතාානේ පස්සටයෑම නිසා. රින දෙයි දශම හතායි කියලා තමයිපුුතේ අපි දන්නේ. හ එහනම් වස්තු දුර දන්නේ නැහැ මේ සුළු කරපුහාම විල්ල තියනවාපුතේ අන්න තිස්තුනයි දශම හතයි පහයි. තිස්තුනයි දශම හතයි පහයි හරි. ද මෙම ලියාගන්න මෙවැනි ඇසකට පේනෙන දුරම ලක්ෂය තිස්තුනයි දශම හතයි පහකි අර දුරම ලක්ෂ තිස්තු නයිදශම හතයි පාගේ යාලෝක කියරණ දෙකක්වත් අනන්නේ න්න තිම් ප්‍රධානක්ෂ අතා ලෝ කියරනයක් විදිර ඔන්නම් පවිච කරන්න ල. දුරම ලක්ෂ තිස්තුනයිදශ හතයි පාගේ. කියන නවතම සරලවක කියනවානම් ැ දුෘෂ්ටිවිතාානය පස්සර ගියානේ දුෘෂ්චිවිතාානේ පස්සර ගයාට දැම්මයා ගෙතියන අරි නිරෝගය ඇහැක්නේ මේ නිරෝගී කාචේ නතින්න කාචේ නාව විය දුරට වරිම වෙන්න පුළුවන් පොද දෙකයිදශම් පාවිතරයි. ත හරිනම් වෙන්නනදකදශම හතන වෙන්නඕන දෙකශම හතක් වී ගන්න බැරිකම තමයිපුතේ ඇති එන්න. හරි දැ මේ ගාන ඔබට පැටලෙනවානන් හම සමහර වෙලාවට හරි ඔබ මොකද කරන්නේ සයිට්කට මේ දාපුහම පසෙත්තුතේ නැත බලන්න ම චුටි විවරනයකුත් දෙන්නනම් දුෘෂ්ටිවිතානය දෙකයි දශමහත්තක දුරින් පවතින නිසා රිලෙක්ස්ව අනන්තේ බැලීමට නාද දෙයිදශම හතදක්වාම වැඩිවිය යුතුයනමු. එ වැඩිවිය හැකේ දෙකයිදශම පහදක්වා පමණක්වීම ගැටලුවයි. හරි තෙරුණනේද හරි මේමනං දුරම ලක්ෂය පුුතේ හරි තෙරුණනේද හරි ඊළග එක දැන් ඊළං කාරණය පුතේ දැන් අපි හොයන්න මේ හොයන්නේ දුරම ලක්ෂය දැන් ඊළඟට පුතේ ලඟම ලක්ෂය හරි ලගම ලක්ෂයට අදාල කාච සූත්‍රයේ දාද්දී හර ah. OK මට කියන්න F කා F F දන්නඇද දන්නවද කා F දන්නඇද දන්නවද දන්නවන අගේ කියන්න කියද කාචයේ F ඒ ගාන උඩිින් කියලා තියනවා අර මුල්ලවස්ථාවට සමානයි කියල බිය අවස්ථාවට සමානයි කියලා ඒනම් මෙතෙන්න්න මම දාගන්න දෙකයි දශ දෙකයි හතයි. රිීන දෙයිද දෙයි හයි රීන. හරි. යු කියන්නේ වස්සු දුර පුතේ. අපි දන්න වස්තු දුර කොමන් මේගේ ප්‍රතිබිම් බේ හදන්න ඕනේ පුතේ දෙකයි දශම හතකින්. ප්‍රති තිබ බේ හද න න ද එකයි දේ හක. ඒ දෂටි තන ත ද හතක දර ද. කියීද පුතිේ මේක සුළු කරබවාම වෙනවා දාාහතරයි දේශ මහතායි තුනයිද දාාතරයිදශව තුනයි හතයි තේරුුණ නේ පුතිේ කතාව. මර ඉසල්ලකි වනේද දැන් ඇ සිද් වෙච් ප්‍රශ්න හින්ද වෙනස්වෙලාන ගැටලූ මොකද බන් බැ වෙලාලතින දේ කියන්න බලන්න මොකද මෙයා දැ සාමාන්‍යයෙන් නම් පුුතේ මනුස්සේගේ පරාස අනන්තයයි විසිපහයි අතරනේ. මෙ අට දැන් දුරපේන තිස්තුනයි ඒ වගේ දාහතරයි අතර පරාසයක් තමයි දැන් තිෙන්නේ. හරි අනන්තයයි විසිපහයි දුෘෂ්ටි විතානය පස්සටෑම නිසා. නෝමල් කාචයක් මෙයාට තිබුණේ නෝමල් කාචය. හරි නෝමල් කාචයක් නමුත් දෘෂ්ටිවිතානය පස්සටයෑම නිසා පුතේ සිද්ධ වෙච්චදේ තමයි ප මෙයාගේ පරාසය හරි අනන්තේ විසි පහ වෙනුවට පුතේ තිස්තුන දාහතර බවට පත් වුනම්. තෙරුණානේ හරි ලියගන්නොව දැන් මෙම නිසා පරාසය. අනන්තය විසි පහ වෙනුවට දාහතර තිස්තුන දාහතර විය තිස්තුන දාහතර විය. න මංඟරකිීවේ දුර බලන සභාවධර්මෙන් දුර බලනක මනුස්සෑට අඩු කරලා දුන්නට මනුසයට තව ළංගරගන ඕන තරම් වස්තු කරග වැඩ බලාගන්න පුළුවන්පුත. ඒ වාසී ඇති වන මු නෝම නුසේයට පවුණ විසිප පාන ඩප වුණ හතර. පන දෘෂ්ටි පස්ස ෑ ්‍රති ල පාඩංගරන්න න්නේ පබත පඩංගරන්නක රි වාත වෙනවා. හරි ඒ වෙලාට ැන හටිය ොඩ්ඩ හිතල මේක කරන්න, මාරුයි තමයි. බැරි වෙන්න බතේ. හරි. ලන්නගේයිළඟට සුදුසු කාචයක් භාවිතා කරමින් අවශ්‍ය නිවැරදි කිරීම කළහැකි අන්න්නම දළකිරණ සටානකින්නඇද විදාදක් වන්න නිවැරදි කිරීම සඳ අවශ්‍ය කාචයේ නාබියදුර ගණනය කරන්න. හරි දැම්මයාපුතේ නතරල් ලඟපේනවාන. හරි ලඟපේනඉද මෙයා නිවැරදි කරන්න අවශතාවයන්නෑ. හරි ළඟපේනක පුතේ නිවැරදි කරන්න අශ්‍යාවය න්නෑ. ලළඟ පේනකද හොදට පේන ඕනෑට ොඩ ලඟපේනවා. දැන් අපි දුරපේන කනේ අපි කරන්න ඕනෑ. ර සර්, විසි පාහටඩ ලළගවස් පැදිලිය පේනෑනේද. සි පහට වඩ ළඟග වස් ව පැදිලිය පේන ොල් හැකපතේ. දැම් මෙයායා දුෘෂ්ටිවිතාානේ පස්සට කියපු ැහැක දැ මෙමයාගේ දාාහතර දක්වා පේන වස්ස ොද පේනපත. වි විසිි පා කියන නෝමල් මනුස්සෙකට විසිප පහ විශෂ දදුෂ්ටි අවමුදුර වෙන්න පුති නොමල් නුසකුට. තේරෙන වනේද කතාව හරි දැන් එහෙම නම්පුතේ ඊ ළඟ සිද්ධිය, මේකට යන්නකෝබ හරි දැම් මේ නිවැරදි කරගන්න ඕනේ මේක නිවැරදි කරගන්න නම් දැන් අපිට තියන දේ තමයිපුුතේ මෙ අට විසි පහ පෙන්නන කන අපේ අවශ්‍යතාවේ සොරි විසි පහ පෙන්න්න කන විසිපාහ දැන් අපිට නෝමල් පේනවා මෙයාට දැන් දුර පෙන් ැතියකන අව්‍යතාවය පපුතේ දුරප පෙන් ැතිය කනේ ප්‍රශ්නය අපිඒ අනන්තේ වට පත් කරලා දෙන්න අවතල කාච ත්තමයි ි පාවිච්චි කරන්නේ මෙන්න පුු එනවා සමාන්තරාලෝ කරන අනේ හදල දෙනවා ර තිස්තුනයි දෙසම අතයි පහහින එනවා විදි හරි දානකාචේ මේ දෑල දාල තියන බුතේ බාහිරකාචයට මෙච්චර වෙලා ගාන හැදුව අපි ඇසේ කාචයට දැම් බාහිරකාචයට වස්තුව ඉන්න අනන්තඒ පෘතිය. ප්‍රතිබම්බය හදල දෙන්න ඕනේ මනුසැරපිවුණේ තිස්තුනයිදශම අතයි පහයි. එනම් F සමානයි අපි දෙන්න ඕන තිස්තුනයිදශම හතයි පහයි. ධානකාචයේ නාබියුදුර තිස්තුනයිදශම හතයි පහයි. හරි. එනම් ලියාගන්න. හරි. මොහෝගේ ඟ ගැටලුවක් නැත ළඟබැලීම ගැටලුවක් නැත ගැටලුව ඇත්තේ දුරබැලීමයි. එමනිසා කළයුත්තේ අනන්තයේ ඇති වස්තුවල ප්‍රතිබිම්බ තින දුරම ලක්‍ෂය වන තිස්තුනයි දශම හතයි පහේ සාදා දීමයි මේ සරේ තමයි ඒගාන හරිටම තේරුණය කියල දයනවා හරි හරි හොඳයි එනම් ඔන්නෝක තමයි කරගත්තේ. තේරුණානේද හරි දෙැම්බලුම අවසාන කොටස යම් පුද්ගලයකු අයසට යනවිට ඇස්සල නාබීිය දුර වෙනස් කිරීමේ හැකියාව දුර්වල වී දුර්වල වෙන හරි ඒ කියන්න බුතේ මොකක් දෝ ෝකට අපි කියන්න පුුතේ හත්තලිස් සැදිිරිය. ඇහැ භාවිතා කරල 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 කරලා එයාගේ වර්තනැහැ කියාව පුතේ අඩුවෙනවා. වර්තනහැ කියාව අඩුවීම බලපාන්නේ ගොඩක් දුරබලනවට වඩාපුතේ ගොඩක් ඒක බලපාන්න්‍ය ළඟ බලනයකට. හරි දුරබලනවට වඩා එකක ගොඩාක් බලපාන්න පුතේ ළඟ බලන්න. හරි අන්න මොකද කියන්නේ. වෙනස් කිරීම කිය දුර්වලවී ඇසෙහි අවි දුරලක්ෂයට ඇති දුරළඟලක්ෂට ඇති දුර වැඩි වෙනවා. ඉත Cකොටසේ සඳාන් කළ ළමයාට මෙම අවස්ථාවට මුණපෑමට සිදුවහොත් ළමයාවිසින් පැළඳිය යුතු අමතර නිවැරද කිරීමේ කාචයේ වර්ගයකුමක් ද අභිසාරීද අපසාරීද හරි. ඒ මනං ඒකට හේතුව දැන්ඒක කියන්නේ පුතේ හරිමසාරලයි. වර්තනෑ කියා වඩුවෙනෝ. හරි හතලි සන්ද්‍රී දිගට මතියනවාද කියලා හර ඔව හතලි ස තේ මෙ මයාරේඒදැුණන ම හතලි සන්ද්‍ර ගට කියන්න හෙන දැම් මොකුද වෙන්නේ කාලයක් එක්ක වැඩ කරල වැඩ කරලා පපුති දැන් අපේ ඇගේ මහල් මනද මාශපේසිත් පුතේ ටික ටික දුර්වල වෙන්න පුළුවන්න. වයසකෑයගේ දුර්වලයින පුතේ අන්නේමගේ ඇසත් දුර්වල වෙනවා එතකොට ඇසේ දුර්වලඋුණහම පස්සේ එන ළඟතියන වස්තු බලාගන්න අමාරුවය නොබෝදේ. තේරුණනේද. එනම් ළඟතියන වස්තු බලාගන්න අමාරු වෙලා හරි අන්න ළංගලක්ෂේ තවතයිගෙන විසිපහදැම් බලාගන්න බැපපු තමට තිය අතලි අන්නෙම. එනම් ඒකනි වැරදි කරගන්න අපි දාගන්නෙ පුතේමොකදද උත්තල කාචයක්. අලස් ඇදිරියද ළඟ බලන්න අමාරු වෙනවා එතකොට අපිදා ගන්න උත්තල කාචා තවතවවයිසට යනවා පුතේ එතකොට හැට ඇදිරිය වෙනවා එතොකොට මොකද වෙන්න පුතේ හරි එතකොට ළඟත්තමාරයි ැ දුරබලන්ඩත්තමාරුයි හැට ඇදිරිය හරි එතොකොට පුතේ උත්තලයි අවතලයි දෙකම සමහර වෙලාවට අපිට දාන්නට සිද්ධ වෙනවා ඒරුානේ ද පුතේ කතාව හෙමනම් මේකෙදී හරි මේකෙදී සරලව කියන්නේ මේක ති දමේ දෘෂ්ටියය නිවැරදි කරන්න ලළඟ බලනකන අවල්්‍යයන්න්නේන ළඟ බලනක අවුල්්‍යයනවා කියන අවිදුර දෘෂ්ටේ දුර දෘෂ්ටිකත්තය ැන දුර දුර පේනවා ළඟ පේන්න නඟැි උත්ල කාශයක් තමයි පැලැදිිය යුත්තේ දා ගන්නම කාචය උත්තල කාචය දැ තු කාශ මොද ලා න උත්තල කාශයක්. හේතුවනම් දැන් ප්‍රතියෝජක පේශිවල හැකියාව අඩුවීම සිදුවීමයි එවිට බායිරයෙන් ඇසෙ ඇති වර්ගය ලබාදිය යුතුය ඇසෙහි ඇති වර්ගයම ලබාදිය යුතුය. හරි දැම්පුතේ ඔය කාශ අපිට එලියෙන් කන්නාඩි විදිහයට දන්නත් පුළුවන් ඒ වගේම පුතේ ඇහැට ගෑවෙන විදිහයට. හरे ඇට ගෑවෙන විදි හට පුතේ දාන්නක් පුළුවන් ඒවටපි කියන කටැක්ලෙන්සස් කියල. හරි කටක්ලෙන්සස් ලදාන්න පුළුවන් දැන් උදාහරණයක් දිර ්‍රීඩකයෝ හරි ක්‍රීඩකයෝ හෙම අරි යෝක කටක්ලන්සස් දාන මොකදේ ක්‍රීඩ් කටක්ලෙන්සස් දාගන පුතේක කරන්න ක්‍රීඩාව කරන්න බැරි නිසා. ද ට ක් ද හැම ලා මෙම භාවිතා කර ච් හොදන මොද හේ ආසාධන අන්න ඇැති වෙන්න පුුව. ඒ වගේ ඉති යාලට ද හන වි ක ් ඩ දානක පාටියකට අන්න ව්‍යන ක ාඩි ැතුව හරි අන්න මොකද වෙන්න කටක් ල න්සස් දාන්න පුළුවවා. තේරුුණානේද දක අතාව රි.